සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවා මම මගේ වැටුප කොවිඩ් අරමුදලට ලබා දුන්නා. තව සමහර මන්ත්‍රීවරු කියනවා නෑ අපි කොවිඩ් අරමුදලට දෙන්නේ නෑ මගේ වැටුප මම මේ කොවිඩ් ඉවරනකම් වෙන වෙන ස්වේච්ඡා සංවිධාන හරහා එකතු වෙලා බඩු බෙදනවා මේ වගේ කරනවා මං කියනවා මේ රටේ ජනතාවනි මේ මන්ත්‍රීවරු කියන ගොම්පාට්ටුවට සෝමන කතාවට ඔබ රැවටෙන්න එපා. මේක මීට වැඩිය සැලසුම් සහගත කරන්න පුළුවන්. කාගේ හරි පපුවේ ඔබ නියෝජනය කළේ මන්ත්‍රීවරයාට ඔබ වෙනුවෙන් කැපකිරීමක් කරන්න අවස්ථාවක් තියෙනවා නම් ඒක ක්‍රමවේදී ඔක නෙමෙයි. ඒක මේ එක එක තැන ගිහිල්ලා Facebook එකේ දාලා රූපවාහිනියට කියලා පත්තරේට කියලා ධම්මගෙන ඉවර වෙලා මම මෙහෙම කරා කියලා ඊළඟ ඡන්දෙට මම මෙහෙම කරුප් එකා ඡන්දෙ දෙන්න කියන දැනට යනවට වඩා අපි ආරාධනා කරන අධිකරු ජනාධිපතිතුමනි ඔබතුමා නායකත්වයක් මේ රටේ දේශපාලනඥයන්ට දේශපාලනය කරන්න බිමක් නිර්මාණය වෙන්න මේ රට මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ටික බේරා ගැනීමේ වගකීමේ නායකත්වය ඔබතුමා ගන්න. මේ වෙලාවේ ඒ වගකීමේ නායකත්වය ඔබ අරගෙන දේශපාලනය නොකර මේ රට බේරා ගැනීමේ කඳවුරක් නිර්මාණය කරන්න. ඒ කඳවුර විපක්ෂ නායකතුමා වාඩි වෙන්න, විපක්ෂයේ ඉන්න නායකයෝ ටික වාඩි වෙන්න, ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමාගෙන් සැදුම් ලතේ කණ්ඩායම සහ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් හමුදාපතිවරයා ඉඳලා පොලිස්පත්තුමා ඉඳලා අනෙකුත් හමුදාවල මේ හමුදාපතිවරු නාවික ගුවන් හමුදාපතිවරු ඒ වගේම ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ටික එකතු කරලා වාඩි වෙලා කියන්න දැන් මෙතනින් එහාට මේ රටේ යම් කාල සීමාවකට දේශපාලනය කරන්නේ නැහැ. දේශපාලන ව්‍යාපෘති නැහැ. මේ රට බේරා ගැනීමේ මේ රටේ මේ වැටලා තියෙන තත්වෙන් ගොඩ ගැනීමේ වැඩසටහනයි තියෙන්නේ. එහෙම නැත්නම් ආණ්ඩුව කල්පනා කරනවා නම් එහෙම මේකට විපක්ෂ එකතු කරගෙන මේ වැඩ ඉවර කරාට පස්සේ අපි තමයි හොඳට කොරේ කියලා ඉවර වෙලා ලකුණු ටික දාගන්න අපිට බැරි වෙයි කියනවා නම් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. පාර්ලිමේන්තුවේ වියදම් ටික සම්පූර්ණ නතර කරලා දාන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පොරොන්දු වෙලා ඉන්න මිනිස්සු ටිකක්. එහෙමනම් ඇමතිවරුන්ගේ සම්පත්තික අතහැරලා දාලා ඉන්න මාස 6ක් සියලුම තමන් මේ වෙනකොට භුක්ති විඳින ඒ සම්පත් ටික අතහැරලා දාලා මේ රටේ සල්ලි ටික එකතු කර ඉතුරු කරලා දෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සියලුම වැටුප් හැම මන්ත්‍රීවරයෙකුම සියලුම වැටුප් ටික ලබා දෙනවා කියන එකකතාවයක් ගන්න වේදිකාවක්. එහෙම නැතුව එක එක්කෙනාගේ ඇඟේ හයියට මාධ්‍ය හයියට ශෝදාන තැනකට ජනතාව මෝඩයට අන්දන්න හැදුවොත් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බැරි නිසා අපි හිතනවා අද බුද්ධිමත් තරුණ ප්‍රජාව ඉන්නේ මේ දේශපාලන කණ්ඩායම් සියල්ලපා කියන තැනක. ඇයි මේ හැම කෙනාගේම මේ කොරෝනස් හේතු උත්සාහ කරන ඊළඟ පාර්ලිමේන්තු ගමන ඊළඟ ආණ්ඩුව පිහිටවන ක්‍රමවේදය ගැන ඒක මං හිතුවා අද රටේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. අපි දැකාර ජයරුවන් බණ්ඩාර වෛද්‍යතුමා මේ රටේ මේ තියෙන සැබෑ තත්ත්වය එලි කරාම මොකද එතුමාට අත් වෙලා තියෙන ඉරණම. එතුමා කියන කාරණා බොරුයි කියලා පෙන්නන්න මේ ආණ්ඩුවට නිර්ලජ්ජිතව වැඩ කරන නම් කරන්න තියෙනවා නෑ. ඒකට ඒ මිනිස්සයව දඬු කඳේ ගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි කියනවා කොන්ද කෙලින් තියෙන රාජ්‍ය නිලධාරීන් කියන කාරණාව තේරුම් ගන්න. ඕනෑතරම් සාධක තියෙනවා ආණ්ඩුව මේ මහා ෂෝ එකක් ගන්න. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.